අයුබෝවන් නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ ස්ථාපිත නිපුණතා සංවර්ධන අරමුදල විශේෂයෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික දෙයංශයේ සේවා නියුක්තිකයන්ගේ කාර්යසාධනය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය කරන පුහුණු වැඩසටහන් පැවැත්වීම කරගෙන ගියා. නමුත් මේ වන විට අප අමාත්‍යාංශයේ සියලුම කළමනාකාරීත්වය විසින් ආයතනයේ කළමනාකාරීත්වය විසින් තීරණය කරලා තියෙනවා ඒ පුහුණු වැඩසටහන් වලට අමතරව තාක්ෂණික කුසලතාවයන් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය කරන සියලුම පුහුණු වැඩසටහන් දියත් කරලා සම්පාදනය කරලා පවත්වන්න. ඉතින් ඒ මගින් අපි අපේක්ෂා කරනවා පාසලෙන් විශ්වවිද්‍යාලයකට ප්‍රවිෂ්ඨ වෙන්න නොහැකි වෙච්ච දරුවන්ට ඒ වගේම විශ්වවිද්‍යාල සිසුවන්ට උසස් අධ්‍යාපනය හදාරන අයට ඒ සියලුම දෙනාට අවශ්‍ය කරන විදිහේ කුසලතා පූර්ණ හැකියාවක් ලබා දෙන්න විශේෂයෙන්ම රැකියා ගත කිරීමට අවශ්‍ය කරන. ඉතින් ඒගොල්ලන්ට අවශ්‍ය න්‍යායාත්මක දැනුම ලබා දෙනට වඩා ප්‍රායෝගික දැනුමක් ලබා දීම තුළින් නව ව්‍යවසායකයන් රටට හඳුන්වා දීම තමයි මෙහි අපේක්ෂාව වෙන්නේ. ලංකාවේ විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව හැම කෙනෙකුටම විශ්වවිද්‍යාලයෙන් එළියට එන දරුවෙකුටත් විශේෂ කුසලතාවයක් තියෙන්න ඕන කියන එක තමයි එතුමාගේ දර්ශනය වෙන්නේ. ඉතින් එම දර්ශනයට සමගාමීව නිපුණතා සංවර්ධන අරමුදලේ සභාපතිතුමා ඇතුළු කළමනාකාරීත්වය මේ වන විට විශාල වැඩ කොටසක් ආරම්භ කරලා තියෙනවා. ඉතින් අද දවසේ අපේ SDFL YouTube channel ඔස්සේ අපි ඔබව දැනුවත් කරන්නට යන්නේ ලංකාවේට මේ වන විට බලපාලා තියෙන COVID-19 තත්ත්වයත් සමගම බොහෝ දෙනාගේ ඒ අය හඳුනා නොගත් විවිධ ශේත්‍ර ඔස්සේ ඒගොල්ලගේ කුසලතා දක්ෂතා එළියට එන්න පටන් අරගෙන තියෙනවා. අපි දැකගත්ත කුඩා දරුවගේ ඉඳලා වැඩිහිටි අය දක්වා විවිධ නිර්මාණයන් කරනවා, විවිධ පරීක්ෂණ කරනවා, පර්යේෂණ කරනවා. ඒ අය තුළ තිබෙන මෙම දක්ෂතාවය ඒ අයට ඉතා රටේ පිළිගත් වෘත්තියකට පිවිසෙන්න තරම් හැකියාවක් ලබා දෙන්න ඊට අවශ්‍ය කරන යොමු කිරීම දැනුම ලබා දෙන්නට නිපුණතා සංවර්ධන අරමුදල මේ වන විටත් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඉතින් අද දවසේ අපි මේ සම්බන්ධයෙන් කතා කරන්නට ආරාධනා කරා නිපුණතා සංවර්ධන අරමුදලත් එක්ක අත්වැල් බැඳගෙන සිටින ව්‍යවසායකත්වය පිළිබඳ ප්‍රවීණ දැනුමක් තිබෙන සම්පත්දායිකා මහත්මියකට එතුමා අමිලා සුරංගි ගුණවර්ධන මහත්මිය මම ඉතාමත්ම කෙටියෙන් එතුමිය ගැන හඳුන්වා දීමක් කරොත් කැලණිය විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණය විශේෂ උපාධියක් ලබාගෙන තිබෙනවා අලවිකරණය සම්බන්ධයෙන් ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයෙන් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබාගෙන ඊටත් අමතරව සර්ටිෆයිඩ් මැනේජ්මන්ට් අකවුන්ටන්ට් කියන සුදුසුකමක් ලබාගෙන තියෙනවා. ඊටත් අමතරම එතුමිය මේ ශේත්‍රවල දැනුම ක්‍රියාත්මක කරමින් ප්‍රායෝගිකව ව්‍යවසායකත්වය කියන එකට ඉතාමත්ම මහඟු දායකත්වයක් සපයමින් ඉතාමත්ම අධ්‍යක්ීම් බහුල සම්පත් දායකාවක්. ඉතින් මම එතුමිය නිපුණතා සංවර්ධන අරමුදලේ සභාපතිතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය වෙනුවෙන් ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා පිළිගන්නවා ආයුබෝවන්. ඉතින් ඔබතුමියගෙන් මම පළමුවෙන් මහන්න කැමති මේ COVID-19 කියන මේ ඇති වෙලා තියෙන වසංගත තත්ත්වයක් එක්ක හැම කෙනෙක්ම කතා කරනවා දැන් new normal කියන තත්ත්වයකටපත් වෙන්න අපි කොහොමද වෙනස් වෙන්න ඕනේ, අපි කොයියා වෙනස් වෙමින් පවතිනවා, හැම දෙනාම හිතපු හිතන පතන විදිය වෙනස් වෙලා තියෙනවා, ක්‍රියා කරන්න ඕන විදිය වෙනස් වෙලා තියෙනවා, චර්යාවන් වෙනස් වෙලා තියෙනවා, ඒ නොඑක් දක්ෂතා එලි දක්වනවා. අපි දකින සමාජ මාධ්‍ය දාල ඔස්සේ විවිධ දක්ෂතාවයන් ඉතාමත්ම අගනා දක්ෂතාවයන් එළියට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ තාක්ෂණික විප්ලවය ඇති කරන්න අපේ රටේ කොහොමද ඒකට අවතීර්ණ වෙන්න මූලික පියවරක් විදියට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද මේ ව්‍යවසායකත්වය පැත්තෙන්? මේ ව්‍යවසායකයන් බිහි කිරීම තුළින් අපිට දැන් මේ දේවල් වහලා තියෙන නිසා දැන් අපි අපේම නිෂ්පාදනයක් කෙරෙහි හිත යොමු කරන්න වෙලා, අපේ දේවල් අපිටම උපයාසපයා ගන්න වෙලා, එහෙමනම් අන්න එතනට අවතීර්ණ වෙන්න මොකක්ද ගන්න පුළුවන් පළවෙනි ක්‍රමවේදය මොකක්ද? මම ඇත්තටම මේ COVID-19 වසංගතය දකින්නේ අපේ රටේ හැරුම් ලක්ෂයක් විදියට. ඒකට හේතුව තමයි මගේ හිත තුළ
හැමදාම තිබුණු ගැටලුවක් තමයි සීගිරිය අනුරාධපුර පොළොන්නරුව වගේ තැන් අපි මේ සංචාරය කරද්දී ඒ කාලේ අපේ රටේ මිනිසුන්ගේ තිබුණ දැනුම බුද්ධිය තාක්ෂණය අපේ ඒ තාක්ෂණයට මොකද වුනේ කියන එක ඇත්තෙම ලෝකයේ අපි උදාහරණ ගත්තොත් ජපානය ඒ වගේම යුරෝපය හැරුම් ලක්ෂ්‍ය කරගත්තේ හැමතිස්සෙම සුබ දෙයක් නෙමෙයි අසුබ දෙයක් අපි දන්නවා හිරෝෂිමා නාගසාකි බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ ජපානය තාක්ෂණය සහ සියලු දේවල් ආකල්ප හැසිරීම් සියලු දේවල් වලින් හිමි පෙත්තටම ගිය රටක් යුරෝපය රටවලුත් එහෙමයි ඉන්ද මම හිතන්නේ සියලුම දේවල් වෙන්නේ හොඳට කියලා හිතලා අපි මේ වෙලාවේ අපි සියලු දෙනාම රට වැසියෝ විදියට මේ වෙනකන් අපි එක එක්කෙනාට වැරදි කියමින් සිටියා නිදහසෙන් පස්සේ මේ රට කරපු දේශපාලඥයන්ට දොස් කියමින් තිබුණා ඒ වෙනුවට අපි සියලු දෙනාම මේ රටේ පුරවැසියන් විදියට අපි ඔක්කොම එකතු වෙලා මේ වෙලාවේ හරි විදියට ක්‍රියාත්මක වුණොත් උපන් දරුවාගේ ඉඳලා මහලු කෙනා දක්වාම අපිට මේ රට වෙනත් මාර්ගයකට සුබදායි පැත්තකට ගෙනියන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා රටක හැම කෙනෙක්ම පාසල් අධ්‍යාපනයේ ඉඳලාම ඒ අයගේ ඔළුවට දෙන්නේ ඉගෙනගෙන වෛද්‍යවරයෙක් වෙන්න එහෙම නැත්නම් නීතිඥයෙක් වෙන්න අකවුන්ටන් කෙනෙක් වෙන්න මේ වගේ ආකල්ප ටික. ඉතින් ඒ නිසාමද කොහෙදෝ අපේ තරුණ පිරිස් මේ ව්‍යවසායකයෙක් වෙන්න තියෙන කැමැත්ත. ඒ අයට අපි බැලුවොතින් ගොඩාක් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා සමග සම්බන්ධ වෙලා තියෙන්නේ අපි විශ්වවිද්‍යාලයකට ප්‍රවිෂ්ට වෙන්න බැරි වෙච්ච පිරිසක්. හැබැයි අපිට ව්‍යවසායකත්වයට මේ විශ්වවිද්‍යාලවලින් එළියට එන පිරිස එහෙම නැත්නම් උසස් අධ්‍යාපනයක් ලබාගත් පිරිසට පුළුවන් වෙකම තියෙන්න ඕනේ තවත් කෙනෙකුගේ යටතේ ගිහිල්ලා පැය ගණනකට සීමා වෙච්ච තැනක සේවය ලබා දෙනවට වැඩිය තමන් මේ ලබාගත් දැනුම ප්‍රායෝගිකව රටේ ධනය උත්පාදනය කරන්න ශ්‍රමිකයන් පිරිසක් බිහි කරන්න ඒ අය ඊට වඩා බොහොම ඉහළ තලයක ඉන්නවා. ඉතින් ඇයි මොකද්ද මේ හේතුව ලංකාවේ මේ වගේ තරුණ පිරිස ව්‍යවසායකයෙක් වෙන්න තියෙන ආකල්පමය කැමැත්ත ආකල්පමය මේ වෙනස මොකක්ද මොකක්ද මේවට හේතුව පාදක වෙලා තියෙන්නේ සහ කොහොමද අපි දැන් මේ තියෙන කොවිඩ් 19 එකත් එක්ක හඳුනාගත්ත ඉතා විශාල පිරිසක් දක්ෂයෝ මේ රටේ ඉන්න බව මොකන්ත ඉතින් මේන්න මේ හඳුනා ගැනීම දැන් අපි යොදාගන්නේ කොහොමද රටේ සංවර්ධනයට ව්‍යවසායකයෙක් ගොඩනගන්න ඔබතුමිය දකින විදියට ව්‍යවසායකත්වය තුළ ව්‍යවසායකයෙකු විදියට ඔබතුමියට මේ සඳහා තියෙන විසඳුම මොකක්ද සහ ඒක දකින්නේ මොන විදියටද දැන් ඇත්තටම අපි පොඩි කාලේ ඉඳන් අපි දකින්නේ දෙමව්පියෝ කියනවා පුතේ හොඳට ඉගෙන ගන්න ඇත්තටම අපි ඉගෙන ගන්න ඕනේ රටක් ජාතියක් විදියට අපි හොඳට අධ්‍යාපනය කරන්න ඕනේ කළා කියන්නේ ඉගෙනගෙන හොඳ රස්සාවක් කරන්න පොඩි කාලේනම පොඩි දරුවගේ මනසට යොදන්නේ අපි හොඳ රස්සාවක් කරන්න ඒ කියන්නේ අපි පොඩි කතාවක් අහලා තියෙනේ ලොකු මාළු ටැංකියක පොඩි මාළුවෙක් වෙන්න උත්සාහ කරනවා එහෙම නැතුව පොඩි ටැංකියක ලොකු මාළුවෙක් වෙන්න උත්සාහ කරන්නේ නැහැ ඇත්තටම දියුණු රටවල් වල මේ තත්ත්වය වෙනස් ජපානි වගේ රටක ආර්ථිකයෙන් 50%ක දායකත්වය දෙන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දියුණු ගොඩක් රටවල් වල එහෙම තමයි දැන් අපි මේ මානසිකත්වයේ ඇති කරන්නේ කවුරුන් විසින්ද දෙමෝපියන් විසින් දෙමෝපියන්ගේ වරදක් නැහැ මොකද අපි ජීවිතේ දර්ශක තියාගෙන ඉන්නවා ජයග්‍රහණ ඒ කියන්නේ අධ්‍යාපනය ලැබෙනවා හොඳ රස්සාවක් කරනවා ගෙයක් හදන්න ඕනේ වාහනයක් ගන්න ඕනේ එතකොට ඒගොල්ලෝ බලනවා ඒකට යන්න පුළුවන් පහසුම මාර්ගය සුරක්ෂිත වැටුපක් තියෙන දෙයක් කරගෙන යන එක කියලා නමුත් දැන් ඔබතුමිය කිව්වා පාසල් හැර යන එහෙම කොටසක් තමයි ව්‍යවසායකත්වයට එන්නේ කියලා ඒගොල්ලොන්ටත් යටිහිතේ හීනයක් ඇඳිලා තියෙනවා අර තියෙන දර්ශක ළඟා කරගන්න. ඒගොල්ලොන් දන්නවා ඒගොල්ලොන්ට දැන් අර සුව පහසු වැටුපක් ලැබෙන දෙයක් නෙමෙයි අපි මොන හරි අපි විසින් කරලා ඒ දායකත්වය තමන්ගේ දියුණුව සදා ගන්න ඕනේ කියලා. හැබැයි මම දකින්නේ ඔක අනිත් පැත්තට. අපි කොහොමද මේ දරුවන්ව මේ මානසිකත්වයට ගන්නෙ? මම පොඩි උදාහරණයක් කියනවා. දැන් අපිට දරුවක් ලැබුණ වෙලාව ඉඳන්ම හැම දෙමව්පියන්ගේම හීනය තමයි ඒ දරුවව හොඳ නමක් තියෙන නගරයේ තියෙන පාසලකට එවන එක. ඒ වෙනුවෙන් ඒගොල්ලෝ මුලින්දම පටන් ගන්නවා බොරු ලිපින යොදාගෙන ඒ පසුබිම දරුවට හදලා දෙනවා. හැබැයි මම දැකලා තියෙනවා මට අත්දැකීම් තියෙනවා අපේ විශ්වවිද්‍යාලයේ අපිත් එක හිටපු බැච් ස්ටොප් උනේ අනුරාධපුරයේ දුෂ්කර ගම්මානයක යුද්ධය තියෙන කාලේ මායිම් ගම්මානයක හිටපු
සහෝදරයෙක්. එතකොට එයාට ඒ තැන බැච් ටොප් වෙන්න පුළුවන් නම් කොහේ හිටියත් ළමයෙක් ඉගෙන ගන්නවා. ඒ ළමයට පරිසරය හැදෙනවා. අත්දැකීම් වැඩි වෙනවා. එතකොට ඒ කිනාගේ සාර්ථකත්වය අපි හිතන සුරංගනා ලෝකේ හිම නැත්තම් ආටිවිෂලි හදන පරිසරය තුලට වඩා සවි ශක්තියයි කියන්නේ ඇඟේම තියෙනවා. යාගේ දැනුම කියන එක ඇඟේම තියෙනවා. අපි දන්නවා පොඩි කාලේ දරුවෙක් ගත්තොත් පිරිමි දරුවෙක් ගත්තොත් වාහනයක් අරගෙන ඒක කඩන්න තම උත්සාහ කරන්නේ. ඒ කඩන කෙනා ඊට පස්සේ උත්සාහ කරනවා ඒක හදන්න. හදන්න උත්සාහ කරන වෙලාවේදී පුතාට එහෙම නැත්නම් තමන්ගේ දරුවට කියන්න පුළුවන් නම් පුතේ දැන් ඔයාට කාර් එක හැදුවානේ ඔයාට ලොකු වෙලා පුළුවන් කාර් හදන්න. එහෙම නැත්නම් දියණිය උත්සාහ කරනවා අම්මත් එක්ක උයන්න. අලගෙඩි අරගෙන ලූණු ගෙඩි අරගෙන එතකොට කියන්න පුළුවන් නම් පුතේ ඔයාට ලොකු වෙලා පුළුවන් හොඳ සන්නාමයක් එක මැක්ඩොනල්ඩ්ස් KFC වගේ අපේ ජාත්‍යන්තරයට යන සන්නාමයක් හදාගන්න. ඒ වගේ කිසිම දෙමෝපියක්ගේ කටින් කියනවා මම ඇත්තටම මගේ අත්දැකීමක් නැහැ. වෙන්න ඕනේ දේ එකයි. අපි දරුවන්ට දෙන්න ඕනේ කාගේවත් යටතේ රැකියාව කරන එක වැරදි කියන්නේ නැහැ. ඒ කරන අතරතුර අපිට ව්‍යවසායකත්වයේ පොඩි කාලේ ඉඳම ගොඩනගන්න ඕනේ. ඒකට දෙමෝපියන්ට ලොකු වගකීමක් තියෙනවා. එතකොට දැන් අපි පුහුණු වෙලා තියෙන මොන හරි ගෙදර කැඩුනොතින් බොහොම පහසුවෙන් එක පැත්තකට දාලා අලුතෙන් දෙයක් මිලදී ගන්න. ඒ වෙනුවට අපිට පුළුවන් දරුවන්ව කිට්ටු කරගෙන ටැප් එකක් කැඩුනොතින් දරුවව එකතු කරගෙන ආයුධය අඳුනලා දීලා පුතේ අර කරන් දෙන්න වයර් එක දෙන්න කියලා දෙමව්පියන්ට එකතු වෙලා ඒ වගේ දෙයක් ගොඩනැගීම තුලින් පව දරුවාගේ ස්කිල් එකක් අපි එහෙම නැත්නම් නිපුණතාවයක් ඇති කරනවා. ඒක තමයි විදේශ රටවල වෙන්නේ. ඒ දරුවන්ව හැමතිස්සෙම ප්‍රායෝගික පැත්තට යොමු කරනවා. අපේ රටේ වෙලා තියෙන අර මම ඔබතුමියත් කියපු අර අපි ලිස්ට් කරලා තියෙනවනේ වෘත්තීන් ටික. ඒ වෘත්ති ටික පුතේවා ලොකුනා මොකද කරන්න කියලා කටට උත්තරේ දීලා ඒ දරුවව ඒකට යොමු කරනවා. නෑ ඒ කට්ටියත් ඉන්න ඕනේ, අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ. නමුත් ඒ අතරතුර ස්කිල් එකත් එක්ක ඒකම ඒ වෘත්තීන් වලට යද්දිත් ස්කිල් එකක් තිබුණා කියලා වාසියක් මිසක අවාසියක් වෙන්නේ නෑ. දැන් අපිටම වෛද්‍යවරයෙක් ගත්තම මැහුමක් දාන එකට ඒ දරුවා පොඩි කාලේ ඉඳන්ම මැහුම් ගෙතුම් පුළුවන් නම් ඒ කරන වැඩේ එදාට ගොඩක් ඉදිරියෙන් එහෙම නැත්නම් ඒක ශක්තිමත්ව එහෙම නැත්නම් ඒකට වෙනාකාරයකින් අනිත් කෙනාට බැරි ස්ථානයක් දීලා ඒ දේ කරන්න පුළුවන් නිපුණතාවයක් ඇති වෙනවා. ඉතින් පොඩි කාලේ ඉඳන්ම දරුවන්ට දෙන්න ඕනේ වැලි අල්ලන්න, මේ චූටි ඇඟිලි වලට දැනෙන ඒ දැනීම ඒක මොළයට බලපානවා, ගහක් කොළයක් කපලා මැල්ලුමක් හදන්න, බොරුබත් උයන්න පුරුදු කරන්න ඕනේ. ඒ අවස්ථාවේ දරුවන්ට ලබා දෙන්න ඕනේ. ඒ දුලින් තමයි ව්‍යවසායකත්වයක් එන්නේ. විශේෂයෙන්ම අපි ඉස්කෝලේ යන කාලේ අපිට ගෙදර උයන්න පුළුවන් නම් අපිට වැඩිහිටියෙක් වුණාම අපිට කේටරින් සර්විස් එකක් දාගන්න පුළුවන්. මොකද උයනවා කියන එක ලොකු දෙයක් නෙවෙයි. කියන්නේ ඒකත් ව්‍යාපාරික අවස්ථාවක්. අපි මේ අධ්‍යාපන ක්‍රමයේ ඇත්තටම වෙනස් වෙන්න ඕනේ ප්‍රැක්ටිකල්. එහෙම නැත්නම් ප්‍රායෝගික අවස්ථාව දරුවන්ට විශේෂයෙන් ලබා දෙන්න ඕනේ. සහ ඒගොල්ලෝ කරන නිර්මාණය අගය කරන්න ඕනේ. අපි නිර්මාණයක් කරගෙන ආවම ඕක මොකද්ද කියන එක නෙමෙයි. අපි කියනෝනේ පුතේ මේක හොඳ වැඩක්. අපි මේක මොකද්ද පුතා මේකෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් ඒ හින්දා මම හිතනවා දෙමව්පියන්ගේ අතේ ඊට වැඩිය යුතුකමක් තියෙනවා රටට ව්‍යවසායකයන් බිහි කරන්න. ඒකම විශ්වවිද්‍යාලවල මම දකින විදිහට වැඩි හරියක් තියෙන්නේ අපි තාක්ෂණික කරුණු වලට තමයි ප්‍රමුඛස්ථානය දෙන්නේ. මම දකින විශ්වවිද්‍යාලයේ තාක්ෂණික කරුණු වලට දෙන වේට් එක එහෙම නැත්නම් කාලය වැඩි ප්‍රමාණයක් දෙන්න ඕනේ ප්‍රායෝගිකව. දැන් වෛද්‍යවරයෙක් ගත්තොත් තමයි මම දකින ලංකාවේ විශ්වවිද්‍යාල ක්‍රමය තුල ඒ දේ හොඳින්ම වෙන ස්ථානය. මොකද ඒගොල්ලන්ට අවුරුද්දක ඉන්ටර්න් කාලය ඇතුළත සෑම වෝඩ් එකකම වැඩ කළා. ඒ අත්දැකීම අරගන්න මොකද වෛද්‍යවරයෙක් විදියට එළියට ගියපු ගමන් රෝගීන්ට සේවා කරගීමට හැකියාව තියෙන්න ඕනේ. ඒතකොට ඒ ශාස්ත්‍රය අඳුරගෙන තියෙනවා නම් ඒ ප්‍රායෝගික දැනීම අත්‍යවශ්‍යයි කියලා මම දකින අනිත් ශාස්ත්‍රවලත් එහෙම තමයි. අපිට දැන් අපතුම් කැලණිය විශ්වවිද්‍යාලයේ ගත්තොත් කිරිබත්ගොඩ නගරයේ සීමාව තුළ ඇවිදලා බැලුවොත් කඩවල 10කට ගත්තොත් 150ක් විතර ගහලා තිනවා සේවය බැරතු ඇත කියලා. නමුත් කැලණිය විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න දරුවෙට උතන සේවය කරන්න අවස්ථාවක් සමහර නැති වෙන පුළුවන්. ඒගොල්ලන් තියෙන ලෙක්චර්ස් වල තියෙන ෂෙඩියුල් එක. නමුත් ඒක අපිට පුළුවන්කම තියනවා නම් උදේ වරුව ජොබ් එකකට යන්න, එහෙම නැත්නම් හවස වරුව ජොබ් එකකට යන විදිහට ලෙක්චර් ෂෙඩියුල් කරලා පාඨමාලා කරගෙන යනවා නම් ඒ දරුවා එළියට එනකොට අත්දැකීමුත් එක තමයි එන්නේ. දැන් අපි තමු දියුණු රටවල් වල කැනඩා, ඕස්ට්‍රේලියා, ඇමරිකා, එංගලන්තය වගේ රටවල් වල හොඳ ජොබ් එකකට යන්නත්
උත්සාහ ඒගොල්ලන්ට තියෙන්න ඕනේ එක්ස්පීරියන්ස් හෑන්ඩ්ස් ඔන් එක්ස්පීරියන්ස් එහෙම නැත්නම් තමන් රැකියාව කරපු අත්දැකීම් ඒක වොලන්ටියර් වෙන්න පුළුවන් නොමිලේ කරපු සේවාවක් වෙන්න පුළුවන් මොකද්ද කරපු රස්සාව නෙමේ රැකියාව කරලා තියෙන එක එහෙම නැත්නම් වොලන්ටියර් සර්විස් එකක් කරලා තියෙන ඒ වගේ හොඳ දේවල් අපි අපේ රටට ගන්න ඕනේ ඒ ඒගොල්ලන් ක්‍රියාත්මක වෙන සිළු දේ කොපි කරන්න කියන එක නෙමේ නමුත් ඒක මම දකිනවා හරි සාර්ථක ක්‍රමයක් විශේෂයෙන්ම අපි හිතමුකෝ කස්ටමර් කයා කියන එක හැම විෂය නිර්දේශයකටම ඇතුළත් වෙන්න ඕනේ කියලා මම විශ්වාස කරන දෙයක් ඒක වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන් කලා පීඨය කෙනෙක් වෙන්න පුළුවන් වාණිජ පීඨය වෙන්න පුළුවන් නමුත් කස්ටමර් කයා කියන එක අපේ ජීවිතේටම වැදිනවා මොකද අපි ගෙදරක් කස්ටමර් කයා ස්වාම පුරුෂයාට කස්ටමර් කයා දරුවන්ට කස්ටමර් කයා ගෙදරට එන අමුත්තට කස්ටමර් කයා राज्य सेवे वेन पुलवा पौद्गलिक सेवे वेन पुलवा ए वगे संहार विलाट सॉफ्ट स्किल्स की देवलु तपे विषय निर्देश एव दरु अंत अनुगत करोणे दामान्य दरु कौरु दहाय वेनकांगे आकल्पमेय दीवनु अति करगा अपे रटे करण बे मुगद ए वायस वेनकोटे दरु शिष्यते लेना दें विन रट वल ए काले दि उद्वाणी आदरे करण विदाह दागान විශ්වාසය රැකගන්න ඒ වගේ විෂයන් තමයි මේ වයසට උගන්වන්නේ. ඒ කියන්නේ දරුවගේ මනසට පීඩනයක් ඇති කරන්නේ. දැන් ඒක වතුර වීදුරකට වතුර පුරවනවා වගේ. දැන් අපේ උත්සාහ කරන්නේ වතුර වීදුරට හයියෙන් ටැප් එක ඇරලා වතුර පුරවන්න. ඒකේ වතුර පිරෙන්නේ නැහැ. වතුර පිරිලා ඉතිරිලා යනවා. අතරම් පිරිලා නැහැ. ඒකට ඊට වැඩිය හැමින් හැමින් පුරද්දී වතුර ටික පිරෙනවා. කාලය යනවා. හැබැයි අහක යන්නේ නැහැ. දැන් හුඟක් වෙලාවට අපිට ගැටලුවක් තියෙනවානේ අපි පාසලේ ඉගෙනගත් තියරි කියන දේ කොච්චර දුරට අපේ ප්‍රායෝගික ජීවිතයට වැදගත් වුණාද කියන එක. නමුත් අපි ඉස්කෝලේදී ඉගෙනගත්ත ප්‍රායෝගික දේවල් මට මතකයි අපි 7 වසරේදී උගන්වනවා මේ බබෙක්ව හරියට නාවන්නේ කොහොමද. ඒතොර ඒකෙදී උගන්වනවා බබව නාවන්න ඉස්සෙල්ලා උණ බලන්න. දැන් හෝම් සයන්ස් ප්‍රැක්ටිකල් වලදී බබෙක්ව නාවලා පෙන්වන්න කියලා කිව්වම උණ බැලුවේ නැත්තම් ලකුණු අඩු වෙනවා. ඒතොර අපි මව දැන් අද දවසේ මවක් එදා හිතුවේ නෑනේ මම මවක් වෙයි කියලා. එතකොට අපිට අර ළමා ඇඳුම් මහන්න ගැන්නුවා ජෑම් ටික හදාන ඉගැන්නුවා ඒවා අද දවසේ කොච්චර ප්‍රයෝජනවත්ද දැන් කොවිඩ් එකත් එක්ක මාස දෙකක් ඉන්නකොට අපිට අඹ ටික තිබුණා ජෑම් ටිකක් හදාගන්න චට්නි ටිකක් හදාගන්න ඉස්කෝලේ ඉගෙන ගත්ත දේනේ අද දවසේ වටිනාකමක් තිබුණේ ඉතින් ඒ හින්දා මම හිතන්නේ අධ්‍යාපන ක්‍රමයට මීට වැඩිය අපේ රටේ අධ්‍යාපනයේ බොහොම සාර්ථකයි ඒකට මේදී ඇතුළත් විය යුතුයි පුංචි ළමේ කුඩා කල ඉඳලම තමයි මේ විවසායකයා කියන කන්සෙප්ට් එක ඔළුවේ වැඩ කරන්නේ. ඒ නම පාවිච්චි නොකරට ඒ නිර්මාණශීලී බව ගොඩ නැගෙන්නේ කුඩා කල ඉඳලමයි. එතකොට ඒත් එක්කම මට දැනගන්න පුළුවන් ද ඔබතුමියගෙන් දැන් විවසායකෙක් වෙන්න කුඩාහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන් නේද යම්කිසි තවත් රජයේ හෝ පෞද්ගලික ආයතනයක රැකියාවක නියුක්ත කෙනෙකුටත්? දැන් සමහර බාධක තියෙනවා ඒක කොච්චර දුරට සාධාරණද කියන ගැටලුවක් ඇති වෙනවනේ දැන් රජයේ සේවකයෙක්ට ව්‍යාපාරයක් රෙජිස්ටර් කරලා කරගෙන යන්න බෑ නමුත් ඒගොල්ලෝ හොරෙන් කරගෙන යනවා අපි හිතමු ආයතනයට හාෆ් ෂීට් සප්ලයි කරන එකට දුරස්ත සම්බන්ධතාවයක් තියෙනවා ඇතුලේ වැඩ කරන එක නේ නමුත් එහෙම නෙමෙයි අපිට යාට අවස්ථාව දීලා තිබුණා නම් යාට ව්‍යාපාරයක් කරගෙන යන්න කියලා යා ඊට වැඩි සාධාරණ විදියට ඒ දේ කරන්න ඉඩ තියෙනවා මන් තව උදාහරණයක් කියනවා අපි තුමු දැන් ඔබතුමිය දිනපතා උදේට බත් එක උයනවා කියලා වැඩට අරගෙන ඉන්නේ වාගේ යාළුවෙකුට එහෙම නැත්නම් වෙන ඩිපාර්ට්මන්ට් එකේ කෙනෙකුට වා කියලා තියෙනවනේ වාට බත් එක උයා ගන්න වෙලාවක් නැති වුණොත් මොකක් හරි අපස්ථාවයක් තිබුණොත් මට කෝල් එකක් දෙන්න මම වාටත් එක හදාගෙන ඉන්නා. ඒතර ඔබතුමියට පුළුවන් ඒක ව්‍යාපාර අවස්ථාවක් කරගෙන ඒක නොමිලේ දෙනවා නෙමේ. වා ඒක ඇවිල්ලා විකුණනවා. දැන් සාමාන්‍ය කාන්තාවකට අමතරව 10 දෙනෙකුට උයනවා කියන එක විශාල අමාරුකාරයක් කියලා මම දකින්නේ. අපි අතේ හුරුව තියෙන හින්දා එක්කෙනෙකුට උයන එකයි 10 දෙනෙකුට උයන එකයි සාමාන්‍යයෙන් අපිට එක සමානයි. එතකොට අපි උදාහරණයක් විදියට 10 දෙනෙට කෑම 10ක් අරගෙන ආවොතින් රුපියල් 50ක ලාභය ඇති වුණොත් එදා දවසට රුපියල් 500ක සාධාරණ ලාභයක් උපයගෙන. ඒක ගෙදර ආර්ථිකයට උදව්වක් වෙනවා. ඒ වගේම අපිට පුළුවන් අර අපි කතා කරේ දරුවන්ව කොහොමද ව්‍යවසායකත්වයට උදව් කරගන්නේ කියලා. දැන් අපි දන්නවා මේ අපේ රූපවාහිනිය පැය දෙක තුන කාන්තාවන්ව පවුලේ අයව එක තැන වාඩි කරලා වරප්‍රසාද ලබා දෙනවනේ. එතකොට ඒ වැය වෙන්නේ අපේ රටේ ජාතික නිෂ්පාදනයේ තියෙන පැය ගාණක්. අපිට පුළුවන්. ඒ කියන්නේ මේ මෙහිදී මාධ්‍යවලටත් ලොකු වගකීමක් තියෙනවා. ඇත්තටම මේ දේ ලොකුම ලොකු හානියක් කරනවා. නමුත් අපි මේ අඩුපාඩු හොයන්නේ නැතුව අපි බලමු අපි කොහොමද ඒකත් එක්ක මේ අපි කොහොමද අවස්ථාවක් උදා කරගන්නේ කියලා.
අපි පැය දෙකක් ටීවී එක බලනවා ටීවී එක ඉස්සරහ ඉඳගෙන අපිට තියෙනවා කියමුකෝ කොස් ගහක් පොලොස් ගහක් අපි දරුවොත් එක්ක ඒ වෙලාවේ ටීවී එක බලන ගමන් අපිට පුළුවන් කොස් පොලොස් ටික පැකට් කරන්න අද පැකට් 10ක් හදනවා ඊළඟ දවසේ වැඩට එනකොට අරගෙන ඇවිල්ලා යාළුවන්ට විකුණනවා රුපියල් 100 ගානේ රුපියල් 1000ක් ගහ යට වැටලා කුණු වෙලා යන ටික එතකොට ඒ අවස්ථාවේදී ඔබට රැකියාව කරන්නයි ව්‍යාපාරයක් කරන්න කිසිම ගැටලුවක් නැහැනේ කාල කළමනාකරණයකුත් වෙනවා අපිට සමහරවල්ලට තියෙන ගැටලු තමයි මේ ඇඳුම් මදින්න යන කාලය මම යාළුවෙක්ට කියනවා ඔයාලගේ ඇඳුම් තියෙනවා නම් දෙන්න මම මැදලා ගෙනල් දෙන්නම් සතියටම අවශ්‍ය අපේ රටේ වෙලා තියෙන ඒ වලට පිටිපස්සෙන් අදිනවා මොකද ඔයා එහෙම දෙයක් කරෝතින් ඔයාගේ වෘත්තිය නෙමේ හුවා දක්වන්නේ මෙයා දැන් අර කරන පසුපසින් කරන ආර්ථිකයට මේ උදව් වෙන කාරණාව තම හුවා දක්වන්නේ ඒකල මානසික වටල ඒක මම දකින්නේ අපි එහෙම විය යුතු නැහැ අපිට මොනවා කරත් අපි කරන වැඩේ වැරදි නොවේ නම් කාගේවත් වචන වලට සැලෙන්න හොඳ නැහැ ඒක ආත්ම අභිමානයෙන් කරන්න ඕනේ ඒක නිසාම වෙන්නේ නැති සමහරක් විට අපේ දැන් ලංකාවේ ඔය දේ නොකරට අපේ බොහෝම පිරිසක් පිටරට අධ්‍යාපනය ලබන්න ගියත් වෘත්තියකට ගියත් ඒගොල්ලෝ තවත් part time job එකක් කරනවා හැබැයි මෙහි කටුනායකෙන් ඒගොල්ලන් මේ ගුවන්ගත වුණාට පස්සේදී අර මෙහි තිබුණු ආකල්ප ටික එහෙට ගියාට පස්සේදී සම්පූර්ණයෙන් වෙනස් වෙනවා එකම පුජ්‍යලයා හැබැයි අපේ රට තුලදී ඒ දෙයට කැමති නැහැ අර කියන මානසික තත්ත්වය වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ අර status maintain කිරීම එහෙම නැත්නම් family එක ගැන ඒගොල්ලන්ගේ පවුල් පසුබිම වෙන්න පුළුවන් මොකක් හරි හැබැයි අපිට එම ඒ පුජ්‍යලයාගේ තියෙන හිනමානිය කියන්නත් බෑ මොකද එම පුජ්‍යලයාමයි වෙන රටකට ගියාට පස්සේදී මේ එහෙ තියෙන විදියට ඒ රටේ විදියට හැඩගැහෙනවා සහ එයා තවත් අර කියන විදිය වෘත්තියකට නියැලෙනවා තවත් අමතර ආදායම් මාර්ගයක් ලබා ගන්න. ඉතින් මං හිතන්නේ මේ ඒ ආකල්පය අපේ මිනිසුන් තුල තියෙනවායි. මොකද ඒ එකම පුජ්‍යලයා. ඒ නිසා අපිට අපහසුවක් වෙන එකක් නැහැ මේ තත්ත්වය රටේ ඇති කරන්න ඉදිරියේදී. අපිට තියෙන්නේ මෙන්න මේ ආකල්පමය වෙනස ඇති කරන්න. එතකොට මේගොල්ලෝ ළඟ තියෙන දක්ෂතා කුසලතා හදා ගන්න පසුබිම අපිට සකසලා දෙන්න පුළුවන් වෙයි. ඒත් එක්කම මට කැමතියි ඔබතුමියගෙන් දැනගන්නට මේ විවසායකත්වය කියද්දි කාන්තාවන්ගේ තියෙන සහභාගීත්වය කාන්තා විවසායකත්වය පිළිබඳ ඔබතුමියගේ තියෙන අත්දැකීම් මොන වගේද කියලා. ඇත්තටම අපි සන්තෝෂ වෙන්න ඕනේ කාන්තාව විදියට අද දවස වෙනකොට අපේ රටේ ආර්ථිකයට වැඩිම දායකත්වය දෙන්නේ කාන්තාවෝ. අපේ ප්‍රධාන ආර්ථික මාර්ග ගත්තොතින් විදේශගත වෙලා ඉන්න අපේ කාන්තාවන් ටික ලංකාවට ලොකුම විදේශ ආදායමක් ගෙන දෙන කොටස. ඊළඟට අපි අර නම් පට බැඳ ගාමන්ට් කෙල්ලෝ කියලා කියපු ඇතරම අපේ දියණියෝ අපේ සහෝදරියෝ අපිට 10ක් වෙනවා ඊළඟට අපේ ප්‍රධාන අපනයන භෝගවන තේ දළු නෙලීම කරන්නේ කාන්තාව. එහෙන් බැලුවම රටේ ප්‍රධානම අංශ තුනෙන්ම වැඩිම දායකත්වය දෙන්නේ කාන්තාව. අපි කාන්තාවක් වීම කිසිම දෙයක් කරන්න බාධාවක් නෙමෙයි. මම දකින විදියට කාන්තාවක් විදියට ලැජ්ජ විය නේ කාරණා දෙකක් ඉටු කරන්න විතරයි. එකක් මත්පැන් අනිත් එක ගණිකා වෘත්තිය. ඒ වෘත්තීන් දෙක ඇරුණම සාධාරණයි කියන ඕනෑම වෘත්තියක් කරන්න ශක්තිය ජවය අපිට තියෙනවා. ඒක මගේ ජීවිතේදිත් මට ඕන තරම් අත්දැකීම් තියෙනවා. මම විවාහ වුණේ මගේ දරුවන් දෙදෙනාම ලැබුණෙත් සහ මේ මම කරගෙන යන ව්‍යාපාරය ආරම්භ කළෙත් එකම කාලයේදී. එතකොට මම විශ්වවිද්‍යාලේ ඉන්නකොට ලෙක්චර් එකට එන්නේ විනාඩි 5ක් වගේ තියලා මගේ කස්ටමර්ස්ලා මුණ ගැහුවා මීටින් වලට ගිහිල්ලා ඒවා ඒ සියල්ලම සම්භාරව කරගැනීමේ හැකියාව මට තිබුණා. ඒ කියන්නේ මගේ දරුව දෙන්නම ලැබුණේ මම විශ්වවිද්‍යාලය ඉන්නකොට. ඉතින් ඒ හිඳ මම දකින්නේ කාන්තාවක් වීම කාන්තාවකට තියෙන අනිත් වගකීම් එක්ක තමන්ගේ වෘත්තිය හෝ ව්‍යවසායකත්වයට බලපෑමක් තියෙනවා කියලා. සමාජයේදී ගැටලුවක් තියෙනවා. මොකද විශේෂයෙන් ලංකාව වගේ රටක ලිංගිකත්වයත් සමග සමාජ ගැහැණිය අසරණ කරන්න එහෙම නැත්නම් ඒ ගැහැණිය ඉදිරියට යාම වළක්වන්න පාවිච්චි කරන්න භාවිතා කරන එක තමයි ලිංගිකත්වය කියන එක. මම කියන්නේ අපි ඒක සිතිය යුතු නෑ. අපි ගෙදර දොරෙන් එළියට එනකොට මම කාන්තාවක් නෙවෙයි මම පිරිමියෙක් කියලා එළියට බැස්සම හරිනේ. ඒක මනසින් තමන්ට ඒක හැකියාව තියෙනවා. ඇත්තටම මම මේ අවුරුදු 22ක්ම මගේ මේ ජීවිතය තුළ වෘත්තිමය ජීවිතය තුළ ඇත්තටම මම පාවිච්චි කරපු ස්ට්‍රැටජි එක ඒ ඇතුළදී මම බිරිඳක් මම කාන්තාවක් නමුත් මම එළියට බැස්සම මගේ
පෙනුම කාන්තාවක් වුණාට මගේ ඇතුළත ජීවත් වෙන්නේ පුරුෂයා කියන කෙනා. එතකොට ඒ දේ ඇති කරගත්තට පස්සේ බය වෙන්න, සමාජයට බය වෙන්න ඇත්තටම අවශ්‍ය නැහැ. ව්‍යවසායකයෙක් වෙන්න ගොඩක් අය බයයි. තමන්ගේ කියලා ලොකු මුදලක් අතේ නැත්නම්, එහෙම නැත්නම් අනිකුත් සම්පත් තමන් සතුව නැත්නම් ව්‍යවසායකයෙක් වෙන්න කියන එක ඒගොල්ලන්ට ලොකු බයක් තියෙනවා, බියක් දැනෙනවා. ඉතින් ඒ වගේමයි සමහර ව්‍යවසායකයන් මේ තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගත්තට පස්සේදී අතරමඟ කඩා වැටෙනවා තමන්ගේ ව්‍යාපාරය. ඉතින් ගොඩක් ව්‍යවසායකයන් ඇසුරු කරන ඔබත් ඔබතුමියත් ව්‍යවසායකෙක් විදියට ඇයි මේ වගේ මේ තමන්ගේ ඒ ව්‍යාපාරය කඩා වැටෙන්න හේතු පාදක වෙලා තියෙන කරුණු මොනවද? ඕනම දෙයක් සාර්ථක වෙනවා කියන එක එකපාරින් වෙන්න ඕනේ කියලා කොහෙවත් කියලා නැහැ. එතකොට අපිට වැරදෙන්න පුළුවන්, හරියන්න පුළුවන් චිත්ත ශක්තිය තමයි අවශ්‍ය. ඇත්තටම ව්‍යවසායකයෙක් වෙන්න මම දකින ප්‍රධානම කරුණ තමයි චිත්ත ශක්තිය සහ අවදානම් ගැනීමට ඇති කැමැත්ත. දැන් පොඩි උදාහරණයකට හොඳට පවතින ව්‍යාපාරය පල්ලෙහාට වැටලා නැවතත් ගොඩ ගන්න ව්‍යවසායක ඕන තරම් ඉන්නවා. ඒ වගේම ආරම්භයේදී වැටිලා 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 නමුත් සාර්ථක වෙච්ච ව්‍යවසායකයෙක් ඉන්නවා. දැන් මෙතන අවශ්‍ය චිත්ත ශක්තිය. චිත්ත ශක්තිය දුර්වල කරගන්න බෑ කිසිම විටක ව්‍යවසායක වීමෙන්. ඒ වගේම හැමතිස්සම හිතන්න ඕනේ දර්ශක තියෙන්න ඕනේ තමන්ට. ව්‍යවසායකයෙක් වුණා, ව්‍යාපාරිකයෙක් වුණා කියලා මං කරන්න ඕනේ මෙන්න මේ තරමේ නිවස ගොඩ නැගීම, මේ තරමේ වාහනයක් ගැනීම වගේ සිහින ටික පමණක් නෙමෙයි ව්‍යවසායකත්වයේ කියන්නේ. පොත කොහොමද මේන්ටේන් කරන්නේ? ඒක කොහොමද අපි සැලසුම් කරගන්නේ? දැන් මම අහලා තියෙනවා අපේ සිද්ධාලේප අධිපති හෙටිගොඩ මහතා කිව්වා ව්‍යාපාරයක් කරන්න පොත් දෙකක් අවශ්‍යයි කියලා. මම ඒකට එකඟ වෙන කෙනෙක්. එක පොතක ලියන්න කිව්වා ඔබගේ වියදම්. අනිත් පොතේ ලියන්න කිව්වා ඔබගේ ආදායම්. මම දකින විදිහට පිටුවස්සේ පොත් දෙකකට ආයෝජනය කළා ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. අපි කේන බිස්කට් පැකට් එක පවා අපේ වියදමක්. දැන් පොඩි උදාහරණයකට ගත්තොතින් අපි ව්‍යවසායකයෝ ව්‍යාපාරය ලියාපදිංචි කරන බයයි. මොකද ඒගොල්ලන් තුල මතයක් ඇති වෙලා තියෙනවා අපි ව්‍යාපාරයක් රෙජිස්ටර් කරවතින් ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ලියුමක් ඉවනවා කියලා. ඊට පස්සේ ඒ වගේම චකිතයක් ඇති වෙලා තියෙනවා ව්‍යාපාරිකයා දෙස හොරෙක් විදිහට බලනවා. එහෙම නැත්නම් අපි සේවකෙක් ගත්තොතින් එයාට වැටුප සාමාන්‍ය වෙළඳ පොලේ තියෙන මුල්ලට වැඩියත් ගෙවනවා. නමුත් ඔහුව නියමාකාරයෙන් EPF ETF ගෙවලා, ඒ කියන්නේ යා රාජ්‍ය ප්‍රතිපත්ති වලට නීති වලට යටත්ව ගෙනියන්න බයක් තියෙනවා. මම එක උදාහරණයක් කියන්නම්. මේ අවස්ථාවේදී ලේබර් ලෝ එකේ හැටියට, ෂොප් ඇන් ඔෆිස් ඇක්ට් එකේ හැටියට අපි වැටුප 14000ක් තමයි අවම වැටුප. 14000ක වැටුපකට ගෙවන්න ඕනේ 2100ක වගේ බරපැනක් තමයි ආයතනෙට තියෙන්නේ EPF සහ ETF. ඒ ආයතනයේ මෙම සේවකයාට 60000ක් ගෙවනවා. අර 2100ට බයයි. ඉතින් ආයතනෙට පුළුවන් 14000ක වැටුපක් ප්‍රදානය කළා. 60000ක් දෙන්න ඕන කොටසක් දෙනවා ඉන්ධන, එහෙම නැත්නම් ගමනාගමන වියදම් විදියට, දුරකථන විදියට අපිට දෙන්න පුළුවන් සේවකයාට. හැබැයි අර 2100ක ගිණුම් ගත කිරීම එම සේවකයාගේ අනාගතයට බලපානවා. මම දකින්නේ අනවශ්‍ය බියක් ඇති කරලා තියෙනවා ව්‍යවසායකත්වය ගැන සහ ව්‍යාපාර කරගෙන යාමට. ලාභාලාභ ගිණුම්, එහෙම නැත්නම් ගිණුම් සැපීමත් ඒ වගේ කාරණාවක් තමයි. ව්‍යාපාරයක් රෙජිස්ටර් කරන හැම මේ ගොඩක් අය හිතනවා අපි රෙජිස්ටර් කරෝතින් අපිට ටැක්ස් ඉන්කම් ටැක්ස් වලට ගෙවන්න වෙයි, දේශ ආදායම් බදු එකෙන් ලියුම් එනවා, ඒ වගේ මානසිකත්වයක් තියෙන්නේ. ඇත්තටම අපි දේශ ආදායම් එකට බදු විදිහට ගෙවන්න ඕනේ අපිට උපයන්න පුළුවන් ආදායම ඉක්මවා ලබන ලාභයට මිසක් අපි උපයන සියලු ආදායම් වලටවත්, අපි උපයන සියලු ලාභ වලටවත් නෙමෙයි. ඒ ගැන දැනුවත් කිරීම සමාජගත වෙලා අඩුයි. ව්‍යාපාරයක් ආරම්භ කරන ඒ ගමේ ඉන්න බිම් මට්ටමේ ඉඳලා ගමෙන් පටන් ගන්න ඒ වගේ පිරිසකට කොහොමද මෙන්න මේ ටැක්ස් එක ගෙවන්නේ, බැංකුවකට ගියාම අවශ්‍ය කරන ෆෝම් ටිකක් තියෙනවා, ඒක කොහොමද ලියාපදිංචි වෙන්නේ, මේ ලේබර් ලෝ එක මොකක්ද, ගෙවන්න තියෙන අවම වැටුප මොකක්ද, EPF ETF ගෙවන්නේ මොකක්ද, මේ ලේබර් ලෝ එක සම්බන්ධයෙන් ඒ වගේම අර මුදල් පොත කියපු ඒ පොත් දෙක කොහොමද මෙයා එයාගේ තියෙන මුදල් පොත
මේන්ටේන් කිරීම සම්බන්ධයෙන් එවැනි දැනුවත් කරන්න අපිත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නව ලංකාවේ ඉන්න ප්‍රවීණ සියලුම විෂය ධාරාවන් ඔස්සේ ඉතාමත්ම ප්‍රවීණ සම්පත්දායක මණ්ඩලයක් අපිට පුළුවන් ඒ අය යොදාගෙන ඉදිරියේදී මේ ව්‍යවසායකයන් බිහි කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ තියෙන සංකල්පයට ඉතාමත්ම හොඳ ආකාරයෙන් ඒ සඳහා හොඳ ප්‍රවිෂ්ඨ වීමක් මේ වෙනකොටත් අරගෙන තියෙනවා නිපුණතා සංවර්ධන අරමුදලේ කළමනාකාරීත්වය මගින්. ඉතින් ඒත් එක්කම තවදුරටත් මේ ව්‍යවසායකත්වය ගැන කතා කරද්දී රජයෙන් එහෙම නැත්නම් මේ වගේ ආයතන තුලින් ඔබතුමිය දකින විදියට මොන වගේ සේවාවක්ද අපේක්ෂා කරන්නේ ව්‍යවසායකයන් තවත් ව්‍යවසායකෙක් බිහි කිරීම සම්බන්ධයෙන්? ව්‍යවසායකත්වයක් පටන් ගන්න අදහසක් තියෙන්න ඕනේ. මේ අදහසක් ආපු වෙලාවෙඳන් හිත තුල ලොකු ආශාවක් ඇති වෙනවා. මට මේ කොහොමද මම මේක පටන් ගන්නෙ? මම මේක කොහොමද දියුණු කරන්නේ? ඒකට අපි කියමුකෝ පැෂන් එක කියලා. තමන්ට තමන් කරන්න යන දේ ගැන සතුටකින් පටන් ගන්න. ඇත්තටම ව්‍යවසායකෙක් බලාපොරොත්තු වෙන්නේ ඒ තියෙන සතුටට හැමෝම උදව් කරයි කියලා. නමුත් අපේ රටේ අවාසනාවන්ත විදිහට අපිව ඒ වෙලාවේ ඩිමෝටිවේට් වෙනවා. පොඩි උදාහරණයකට ගත්තොතින් ව්‍යාපාරය ලියාපදිංචි කරන්න තමන්ටම ලිපිනයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් බදු ඔප්පුවක් තියෙන්න ඕනේ. මම දකින විදිහට මේ රටේ ඉපදෙන ඕනෑම කෙනෙකුට නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, නිදහස් ඒ දේවල් නොමිලේ ලැබෙනවා නම් නෛතික අයිතිවාසිකමක් තියෙනවා මේ රටේ ඉපදුනා නම් සාධාරණ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට. මේ භූමිය මත අයිතියක් නොතිබුණත් ව්‍යාපාරයක් කරගෙන යාමට, ලියාපදිංචි කර ගැනීමට අවස්ථාව තියෙන්න ඕනේ කියලා. දෙවෙනි කාරණාව තමයි ලියාපදිංචියට යනකොට තියෙන ප්‍රොසෙස් එක. එහෙම නැත්නම් ක්‍රියාවලිය. ඒවා හරිම ප්‍රශ්න සහගතයි, හරි දීර්ඝයි. ඇප්ලිකේෂන් එක ගන්න ඕනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්. පළවෙනියට සහතික කරගන්න යන්න ඕනේ ග්‍රාම නිලධාරී ළඟට. අපිට පුළුවන් ඒ වගේ දේවල් රජයක් විසින් කළ යුතුයි කියලා මම හිතන්නේ. ඒ දේවල් සරල කරන එක, එක්කෝ ඔන්ලයින්, එහෙම නැත්නම් ග්‍රාම සේවකකින් තුමන් හෝ තුමියගෙන් නම් පළවෙනියටම සනාත කරගන්න ඕනේ පදිංචිය එතුමන් හෝ එතුමිය ගාව තමයි ඇප්ලිකේෂන් එක තියෙන්න ඕනේ. එතනට ඇප්ලිකේෂන් එක දුන්නට පස්සේ එතන ග්‍රාම නිලධාරියා සතියකට සැරයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යනකොට ඒ ඩොකියුමන්ට් එක අරගෙන ගිහිල්ලා මම ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් මම ග්‍රාම සේවකගෙන් මගේ රෙජිස්ට්‍රේෂන් එක ගන්න පුළුවන් විදිහට පහසු වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම තියෙන ගැටලුවක් තමයි අපිට ගෙදර බිම්මල් නිෂ්පාදනය කරනවා කියලා. එයාට බිම්මල් නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබුණට එයාට නැහැ දැනුමක් ව්‍යාපාර කළමනාකරණය කිරීම. ඒ දැනුම දුරකට ගිහිලානේ මේ තමන් ළඟම ඉන්න ස්ථානයේ තියෙන්න ඕනේ හොයාගන්න. ඒකට අවස්ථාව නැහැ. දැන් විදේශ රටවල, දියුණු රටවල්වල ව්‍යාපාරය පටන් ගත්තම රජය හොයාගෙන එන උදව් කරන්න. අපි ආයුත්තේ තැනට. මොකද මේ විශේෂ මේ අවස්ථාවේදී දැන් හැම කෙනෙක්ම උත්සාහ කරනවා මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන දේට හැඟීමක් ඇති වෙලා තියෙනවා. අපි මේක කැපිටලයිස් කරන්න ඕනේ කියලා මම හිතනවා මේ වෙලාවේදී. පොඩි උදාහරණයක් විදියට ඉස්සර අපි හිතුවේ අපි කඩේකට ගිහලා සපත්තයක් ගද්දී අහන්නේ මේක ඉම්පෝර්ටඩ්ද කියලා. දැන් චුට්ටක් හිතෙනවා නේද ඇයි අපේ දෙයක් ගන්න බැරි කියලා. ඒ වගේම දැනුම තාක්ෂණය දෙන්න ඕනේ. දැන් කිසිම වෙලාවක මම කියන්නේ කොපි කරාට කමක් නැහැ හොඳ දේවල්. දැන් සපත්තුවක් ගත්තොතින් අපි දකිනවා අපිට ඉම්පෝර්ට් කරන සපත්තුවේ නිමාව ටිකක් වෙනස්. මන් දකින්නේ ඇයි මේක කොපි කරන්න බැරි? ඔය ප්‍රශ්නේ මටම ආවා. ඇත්තටම අපි සමාජ විභාගෙවි ගිහිල්ලා අපි කරුණු සොයා බලනකොට දකිනවා ඉතාම ලස්සන නිර්මාණ. එතකොට මට ඔය ප්‍රශ්නේ ආවා ඇයි අපේ දැන් අපිට ඒක ගිහිල්ලා ඔන්ලයින් ඇප්ලයි කරලා ගෙන ගන්න පුළුවන් ඕනම රටකින්. ඉතින් මම දකින්නේ මේ නිෂ්පාදනය මේ කියන නිමාවකින් අපේ රටේ ඇයි නිෂ්පාදනය කරන්න බැරි? අපිට එනම් හරි පහසුයි. අපිට ගොඩක් මුදලකුත් ඉතුරු වෙනවා. ඉතින් ඇයි අපේ පිරිස මේ වගේ නිර්මාණ කරන්න? අපි සපත්තු වෙන්න පුළුවන්, ඇඳුම් වෙන්න පුළුවන්, වෙනත් ආභරණ වෙන්න පුළුවන්, ගෘහ භාණ්ඩයක් වෙන්න පුළුවන්. හරිම නිර්මාණශීලී විදියට ඒව නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මං හිතන්නේ අපිටත් මෙහෙ හිටියත් ඒක මොන රටක දුරක තිබුණත් ඩොලර් කීයක් වුණත් ගෙන ගන්න
හිතෙනවා දැක්කම මොකද මේ නිමාවත් එක්ක ඉතින් ඇත්තටම ඔබතුමිය ඔය කියන කාරණේත් එක්ක මමත් එකඟයි ඇයි එහෙම බැරි කියන එක දැන් මේ වෙලාවේදී අපේ රෙදි නිෂ්පාදනයේ ඍණාගයක් මම හිතන විදිහට තියෙන්නේ රජය මේ වගේ දේවල් මේ දියුණු කරන්න තීරණ ගන්න ඕනේ ඇත්තටම දැන් අපිට පුළුවන් පේෂකර්ම අමාත්‍යාංශයට පුළුවන් පේෂකර්මාන්තය ගැන ලොකුවට හිතන්න අපි පොඩියටනේ හිතන්නේ මිශ්‍ර කරලා අපි ලොකුවට හිතනවා අපි හිතනවා අපි රාජ්‍ය සේවකයන්ට අනිවාර්යයෙන්ම පේෂකර්මාන්ත කියන්නේ ලංකාවේ නිෂ්පාදනය කරන රෙදි වලින් සාරි අපි යුනිෆෝම් එකක් විදියට දෙනවා මීට කලින් මේ ගැන සාකච්ඡා කරලා තියෙනවා දැන් අපි ඉන්දියාවෙන් ගෙනපු සාරිනේ අපි හැමෝම අඳින්නේ ඇයි අපි අපේ හෑන්ඩ්ලූම් සාරි අඳින්නේ නැත්තේ ඒතොර එතනින්ම ව්‍යවසායක ගොඩ දෙනෙක් පිහි වෙනවා ගෘහස්ත කර්මාන්ත ඇති වෙනවා පොඩි පොඩි ප්‍රමාණ වලින් එකතු කරත් අපේ ආර්ථිකයට විශාල වශයෙන් දායක වෙන්න පුළුවන් ඒ වගේම නාස්ති නවත්තන්න ඕනේ දැන් රටක් විදියට දියුණු වෙන්න නම් ගෙයක් විදියට දියුණු වෙන්න නම් නාස්ති අවම් කරන්න ඕනේ අපි හිතමු අපේගේ දැන් මම රැකියාවක් කරන්නේ නැත්නම් මගේ ස්වාම පුරුෂ රැකියාවක් කරනවා නම් මට යාට දායකත්වය දෙන්න පුළුවන් අවස්ථා කීපයක් තියෙනවා අර මම කලින් ගත් උදාහරණේ තියෙන කොස් පොලොස් පැකට් කරලා ස්වාම පුරුෂයාට කියන්න පුළුවන් ඔයා වාගේ ඔෆිස් එකට ගිහිල්ලා මේ පැකට් 10 විකුණගෙන ඉන්න. එතකොට මම භාර්යාව විදියට gedara ද්විතාර්ථිකයකට උදව් වෙලා තියෙනවා. හැබැයි මම දකින්නේ ඔකේ අනිත් පැත්ත. ගෘහස්තවල ඉන්න කාන්තාව බොහෝ විට ස්වාම පුරුෂයාට බත් පැකට් එකවත් හදලා දෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ගෙවල් වල දැන් පිරිඳ වැඩට යනවා නම් එයා බත් එක හදාගෙන වැඩට යනවා. ස්වාම පුරුෂයාටත් හදලා දීලා. නමුත් අර රැකියාවක් නොකර ගෙවල් වල ඉන්න කාන්තාව බොහෝ විට ස්වාම පුරුෂයාට පිටින් කන්නිට දීලා ගෙදර එකෙන් සකසුරුවම අවම කරගෙන තියෙනවා අපි පිට ගිහින් ආහාර ගත්තර කමන්නේ නැහැ පවුලක් විදියට නමුත් මේ සෞඛ්‍ය අර පිරිමැස්ම ගෘහස්ථ ආර්ථිකයට උදව් මම හිතන්නේ මේ කොවිඩ් 19 තත්ත්වයත් එක්ක ඔබතුමිය ඔය කතා කරන දේ ගැන අද හැමෝටම දැනිලා තියෙන දෙයක් දැන් අද රෙස්ටෝරන්ට් වැහිලා හෝටල් වැහිලා තියෙනවා. ඉතින් තමන් කම්මැලි වුණත් නැතත් මේ ගෘහණියන්ට සිද්ධ වෙලා තියෙනවා තමන්ගේ කෑම ටික ගෙදර පිළියෙල කරගන්න. ඒ වගේමයි දැන් ගොඩක් අය තියෙන පුංචි ඉඩ ප්‍රමාණය හරි වගා කරන්න පුරුදු වෙලා තියෙනවා. දැන් ඉස්සර වස විසෙන්තර කෑම කිව්වට හැමෝම කිව්වේ මේවා වස විස දාලා තියෙන කෑම. ඉතින් අද තමන් මේ කොවිඩ් 19 කියන එකේ ඇත්තටම හොඳ පැති කඩකුත් තියෙනවා අපිට ඒත් එක්ක දකින්න තියෙන. ඉතින් කෙසේ හෝ වේවා තමන්ටම සපය ගන්න වෙලා තියෙනවා මේ තත්ත්වය එක කෑම හදා ගන්න කියන දේවල් හැමදේම ඉතින් අවසාන වශයෙන් අපි අපේ සාකච්ඡාවෙද්දී දැන් ඔබතුමිය ව්‍යවසායකෙක් කිය අපි කතා කරුවා තවම අපි කතා කරේ නැහැ ඔබතුමියගේ කරන මොකද්ද මේ ව්‍යාපාරය කියන එක මොකද්ද ඒකේ තියෙන ප්‍රතිලාභය කොහොමද ආරම්භ කරේ ඉතින් මොකද පෞද්ගලිකව ඒ තියෙන අත්දැකීම් ගොඩක් වටිනවා අපි බොහෝ රටවල් ගැන ලෝකෙ ගැන කතා කරා ඉතින් මම කැමති මෙතෙන්දී ඔබතුමිය පෞද්ගලිකව කරන ඔබේ ව්‍යාපාරය පිළිබඳව එහි තියෙන වැටුණු තැන් සහ සාර්ථක වුණු තැන් මොනවද කියන එක පිළිබඳවත් දැනගන්න අනිත් අයටත් සමහරක් විට මේ පටන් ගන්න ඉන්න කෙනෙක් ඉන්නවා නම් යම්කිසි කැමැත්තක් තියෙන ඉතින් මෙතුමිය කාන්තාවක් විදියට මේ මොකක්ද මේ කියන ව්‍යවසායකත්වය මොකක්ද මේ තියෙන කර්මාන්තය කියන එක තව කෙනෙකුට බොහෝ ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් ඔබේ දැනුම සහ ඒ තියෙන අත්දැකීම් සම්භාරය විදුරු සංදේශ කුන්නුවන ඔබලා දැක ඇති යන්තම් ඒවා සවි කිරීම කියන්නේ පැත්තේ සම්ප්‍රේෂණ කටයුතු සඳහා සේවා සපේම ඊට අමතරව සූර්ය බල ශක්තිය සෝල පව පද්ධති සවි කිරීම තමයි මගේ ශේෂ්ත්‍රය වෙලා තියෙන්නේ ඇත්තටම මේක කාන්තාවක් බොහෝ විට නොකෙරෙන يعني දැන් ට්‍රැඩිෂනල් ඉන්ඩස්ට්‍රි එකක් නෙවෙයි ඇත්තටම මම මේ ශේෂ්ත්‍රයේ ඇත්තටම මේක පෞලි ව්‍යාපාරයක් ඒ ශේෂ්ත්‍රයේ 98 වගේ කාලේ පටන් ගන්නකොට මං හිතන්නේ මං තමයි පළවෙනි කාන්තාව විදුලි සංදේශ ආයතන වලට ඇවිල්ලා ඒ කියන්නේ මගේ කස්ටමර්ස්ලා මුණ ගැහිලා කතා බස් කරපු පළවෙනි කාන්තාව. ඉතින් ගොඩක් අය දැන් දැක්කමත් කියන්නේ අපිට සුරංගීව මතක යුනිෆෝම් එකෙන් කියලා වගේ එහෙම විහිළු කරන්නේ. ඉතින් ඒ කාලේ ඇත්තටම මේ සාර්ථකත්වය පිටපසින් ඇත්තටම මගේ දෙමව්පියෝ විශේෂයෙන් මගේ තාත්තා පොඩි කාලේ ඉඳන් බැංකුවට ගියත් මාව රත්ින් උස්සලා බැංකුවට අර කවුන්ටරයකට පින්නුවා. ඒ කියන්නේ බය බැංකුවකට යන්න බයක්. මොකද සමහර අය බැංකුවකට යනවා කියන්නේ දවසක් නිවාඩු දාලා ඒක හරිම මානසික පීඩනයකින් කරපු දෙයක් නේ කාලේ. ඉතින් මට චූටි කාලේ ඉඳන්ම ඒ දේ නැතුව ගියා. මොකද මේ මගේ තාත්තා මාව හැම දෙයකටම සහභාගී කරගත්තා. මට කියන්නේ ඇසිස්ටන්ට් කියලා. ඉතින් හැමතිස්සෙම ඔහු ඉංජිනේරුවරෙක්. ආයුධයක් වුණත් මට පොඩි කාලේ ඉඳන්ම ආයුධවල නම් දන්නවා
මට කියනවා මේක අරගෙන දෙන්න පුතා මේක අරගෙන දෙන්න පුතා කියලා. එතකොට මාව සහභාගී කරගත්තා. ඒකම තාත්තා කවදාවත් මගේ විභාගයේ ලකුණු පන්තියේ වෙණිය අහලා නැහැ. හැමතිස්සම බලාපොරොත්තු වුණා මං උයයිද ගෙදර, මම මහයිද ගෙදර, මගේ වලස්පස් කරගනීද. ඒවා තමයි බලාපොරොත්තුන් දේවල්. ඇත්තටම අද දවසේ මට හිතෙනවා ඒ දේවල් මට පුහු මඩු වයසෙන් පුළුවන් වෙලා තිබුණ හින්දා තමයි මම මේ ගමන ආවේ. එනිසා ඇත්තටම මම මගේ දරුවන්ටත් ඒ බලපෑම කරන්නේ නැහැ. මම බලාපොරොත්තු වෙන්නේ නැහැ මගේ දරුවෝ මං වෙන්න ඕනේ කියලාවත්. ඒගොල්ලෝගේ දක්ෂතාවයෙන් යයි කියන එක තමයි මගේ ප්‍රාර්ථනාව. මම ඇත්තටම මං මේ රටේ සියලුම දෙමව්පියන්ගෙන් ඉල්ලන්නේ දරුවන්ට බලපෑම් කරන්න එපා. මොකද ජීවිතේ තියෙන්නේ විඳින්න මිසක් විඳවන්න නෙමෙයි. තමන් කැමති දේ, තමන්ගේ ඇඟේ තියෙන දේ දැන් බලපෑම් කරනවානේ. විෂයක් තෝරගන්න ගියත් මම ඇත්තටම උසස් පෙළ සඳහා ජීව විද්‍යාංශයෙන් වසරක් අධ්‍යාපනය ලැබලා මට හිතුණා නෑ මගේ පැෂන් එක මේක නෙමෙයි. මොකද මම මේ පොඩි කාලේ හදන කරාබු, පබලු කරාබු ගෞමේ පාටට මම ඒක කරන්නේ. ඔබතුමියක් දැකලා ඇති අර දිගට ඉඳිකට වගේ තියෙන පාට පාට පර්ල් තියෙන රවුන් තියෙන මැහුම් වලට ගන්න. මම දන්නවා කිවනේ ආයුධ මම කරන්නේ ඔක අඬුවෙන් කපනවා. කවුරුත් දන්නේ නැහැ මම මේ ඒ කියන්නේ අර කඩෙන් අරගත්ත එක කපලා තමයි මේ කරාබු හදන්නේ කියලා. දැන් මම ඒවා දාගෙන යනකොට කට්ටිය ආසයි ගෞමේ පාට දාගෙන යනවා. ඊස්සේ මේ මට කිව්වා මේ මේවා හදලා දෙන්න පුළුවන්ද කියලා. ඉතින් මම මේ පොඩි පන්තිවලදීම කරාබු හදලා විකුණුවා. ඉතින් එතකොට මට තේරෙනවා මට මගේ කැමැත්ත තියෙන්නේ ව්‍යාපාර කිරීම. කියන්නේ නිර්මාණයක්. කියන්නේ රටුව කඩලා පුටුව හදනවා වගේ දෙයක් නේ මං කළේ. ඇත්තට මේ හැකියාව තිබ්බේ. නමුත් මං දැන් එහෙම කියලා මං ඒ ශේෂ්ත්‍රයේ නෙමෙයි ගියේ. නමුත් මගේ ඇඟ ඇතුලේ තිබුණා නිර්මාණ ශක්තිය කියන එක තේරුම් ගත්ත හින්දා මම මගේ විෂය මාරු කරලා වෙන විෂයකට ගියා. දෙමව්පියන්ගෙන් ඒකට බලපෑමක් වුණේ නැහැ. හැබැයි එදා දෙමව්පිය මාව එදා එතනදී නැවතුණා නම් අද දවසේ මම මේ ශේෂ්ත්‍රේ නොවෙන්න පුළුවන් ඉන්නේ. ඇත්තටම අර මෙතෙන්දි මට මතක් වෙනවා ඔබතුමියත් එක්ක මම අර මුලදිත් කිව්වා වගේ මේ ව්‍යවසායකයා කියන මානසිකත්වය ඇති වෙන්නේ දරුවෙක් ළමා කාලේ ඉඳලා කියලා. වැඩිහිටියෙක් වුණාම නෙමෙයි, අර පාසලෙන් අපි ඉවත් වෙන කාලේ මන දැන් අපේ පාසල් ජීවිතය අවසන් කරද්දී නෙවෙයි ඔන්නෝ කියන කුඩා කාලේදී ඒ නිර්මාණශීලී බබ. අර ධම්මික පෙරේර මහත්මයාගේ එක වීඩියෝ පැටයක් මම දැක්ක, ඔය හා සමානයි. ඉතින් එතුමා මං හිතන්නේ වයස අවුරුදු 8 වගේ කාලෙකදී කියනවර වටක් ඇටයක් දාලා ඒ වැලේ ගෙඩියක් හැදුනම විකුණන්න ඕනේ කියලා ඇඬුවා. ඉතින් අම්මා ඒක විකුණන්න දුන්නේ නැහැ, මේක ලැජ්ජයි කියලා. නමුත් තාත්තා කිව්වා මේ මම සල්ලි දීලා ගන්නම් කියලා. රුපියල් 8කට එක ගත්තා. ඉතින් එදා ඒ කියන මේ මාකටින් කියන එක, ව්‍යාපාරය කියන එක, මේ හැම දෙයක් මේ පුංචි මනසේ තමයි ඒ බීජය පැලවෙලා තියෙන්නේ. ඉතින් පුංචි මනසකට ඒ හැදිච්ච, දැන් මේ කතාව හරි සමානයි ඔබතුමියගේ. දැන් ඒ පුංචි කාලේ ඇදිච්ච එක ඒ ශේස්ත්‍රේ නොගියත්, අද ධම්මික පරිර මහත්මයා වට්ටක්ක විකුණන්නේ ලොලු විකුණන්නේ නැහැ, නමුත් හොඳ ව්‍යාපාරිකෙක්. හැබැයි ඒ බීජය පැලවෙලා තිබුණේ ඒ පුංචි මනසේ. ඒක හඳුනාගත්ත දෙමව්පියෝ ලොකු අවකාශයක් හදලා දීලා තියෙනවා ඒ දක්ෂතා ස්කිල් එක. ඒක තමයි ස්කිල් එක වෙන්නේ. දැන් ඔබතුමිය ජීව විද්‍යාංශින් ඉගෙන ගන්නවා, ඊට පස්සේ කොමර්ස් විෂයට මාරු වෙනවා, ඊට පස්සේ විශ්වවිද්‍යාලේ කළමනාකරණේ, ඊට පස්සේ මානව සම්පත් කළමනාකරණේ ඉගෙන ගන්නවා, අද කරන්නේ ටෙලිකමියුනිකේෂන්. එතකොට අන්න අර අතිගරු ජනාධිපතිතුමාගේ කන්සෙප්ට් එක, කියන්නේ කලා විෂය ඉගෙන ගත්තට කමක් නැහැ. හැබැයි ස්කිල් එකක් තියෙන්න ඕන, නැත්නම් කොහෙද රැකියා තියෙන්නේ? නේ බෞද්ධ සංස්කෘතිය ඉගෙන ගන්න පුළුවන්, භූගෝලයේ විෂය ඉගෙන ගන්න පුළුවන්, හැබැයි කොහෙද රැකියා තියෙන්නේ එතුමා කියන්නේ. ඉතින් 100%ක් එකඟයි මමත් ඒ කතාව එක්ක. ඉතින් මෙන්න මේ කියන විදිහේ චරිත ටිකක් අපිට ගොඩනගන්න ඕනේ. හැමෝටම විශ්වවිද්‍යාලයකට ප්‍රවිෂ්ට වෙන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි මෙන්න මේ කියන හිතන විදිය, මේ කියන ආකල්පය තමයි අපි ගොඩනගන්න නිපුණතා සංවර්ධන අරමුදල. අපේ ගරු සභාපතිතුමා ඇතුළු සමස්ත කළමනාකාරීත්වයේ ප්‍රයත්නය වෙන්නේ මෙන්න මේ වගේ පිරිසක් අපේ රටේ අනාගතය බාරගන්න හදන්න, ඒ සඳහා මොකද්ද කරන්න පුළුවන් කියන එක. ඉතින් මම ඔබතුමියගෙන් අවසාන වශයෙන් අහනවා, ව්‍යවසායකයෙක් විදියට අනාගතයේ මෙවැනි චැලෙන්ජස්, මේ වගේ අභියෝග බාරගන්න කැමති දරුවන්ට, තරුණ පිරිසට, අනිකුත් වැඩිහිටියන්ට දෙන්න පුළුවන් අවවාදය මොකක්ද? අවසාන වශයෙන් මට ඇත්තටම කියන්න තියෙන්නේ මේක අපි කොටස් වශයෙන් වගකීම් ගන්න ඕනේ. දෙමව්පිය වශයෙන් ගන්න ඕන වගකීමක් තියෙනවා. දරුවන් කරන දේ අගය කරන්න, ඒ දේවල් හඹා යන්න. දරුවෙක් නිර්මාණයක් කරවතින් දෙමව්පිය උත්සාහයක් ගන්න, ඒක කොතනටද ගිනියන්න ඕනේ කියලා ඒක අතාරින්න එපා. දැන් තියෙන තාක්ෂණය ඔස්සේ
सोशल मीडिया हरी तमंगे दरुआ करपू दे समाज गत करना यहाँ पता कोई ना देखना एक कम ये वागे देवाल दिहा बल इतर मैं आये तो नेट वागे करना पुलो ये दरुए के हम किसी निर्माण या कर लती है ना वाना एक वांझे में वशे ना फिर दिन न पुलवान देखना आप तो मुझे प्लास्टिक सिल्लम बाडू गेन ने का नवात तलती है ना पूरी दारू एक लीवरी मुनहर निर्माण या करो तिंग एक ये दारू आगे दिमाग पे आंटे करेगी नहीं आने बैरी ना ये दारू आटा पेटन बाल पत्रे लाभा दी ना ये निर्माण ये विना व्यापार करना के निकला हरी कर ला एक ही दिरे गिन खबरधारी दवस के दारू आटा एक ऐतिहासिक क्लब ने विदियर वगे मध्यम करान पुलवा इलां कारण तमें मम मुलदी कथा कर ජනමාධ්‍ය රූපවාහිනී ආයතන වල ලොකු කැපකිරීමක් කරන්න වෙනවා මොකද මම ඇත්තටම මම පොඩි කාලේ බලලා තියෙන නාට්‍ය තමයි ඔෂින් කියන්නේ මම අදටත් ඔෂින් තුල ජීවත් වෙනවා ඔෂින් කියන්නේ කිසි දෙයක් අතාරින්න නැති ධෛර්යවන්ත කාන්තාවක් දරුවව පිටේ බැඳගෙන වගා කරන සලෝන් එකක් කරන ඒ වගේ චරිතයක් මගේ අදටත් ඒ ඔෂින්ගේ මූණ මගේ මනස තුල රැඳිලා තියෙනවා නමුත් අවාසනාවන්ත විදිහට දැන් තියෙන දරුවන්ට වැරදි පෞල් පසුබිම් ගැන නාට්‍යම දරුවන්ගේ ඔළුවට යනවා එතකොට මම දකින්නේ මගේ ඔළුව තුලත් අද ඔෂින් ජීවත් වෙනවා නම් මගේ දරුවන්ගේ තුල ජීවත් වෙයිද අද තියෙන පෞල් පසුබිම් වල ගැටලු තියෙන චරිත ටිකක් කියලා ඒකම අපිට අපි නයිට් රයිඩර් බැලුවා නයිට් රයිඩර් එකේ පෙන්නුවේ තාක්ෂණය මම ගැහණු දරුවෙක් වුණත් නයිට් රයිඩර් එක යන දවස්වල අපිට හිතෙන්නේ මටත් මෙහෙම යන්න පුළුවන් නම් මටත් මේ වගේ කාර් එකක් නිර්මාණය කරන්න පුළුවන් නම් එතකොට අපේ ඔළුවට බලාපොරොත්තුවක් එනවා අනාගතය දකින්නවා ඒ වගේ වැඩසටහන් ක්‍රියාත්මක වෙන්න ඕනේ ඒ වගේම විදේශ රටවල හොඳ පුරුදු දැන් ජපානයේ වගේ දරුවෝ පාසලට ගියාම ඒගොල්ලෝ වැසිකිළිය පවා පවිත්‍ර කරන්න ඕනේ අපි බලාපොරොත්තු වෙනවා සේවකයෙක් ඉඳලා වැසිකිළිය පවිත්‍ර කරන්න ඕනේ කියලා එතකොට ජපානයේ වගේ රට දියුණු උනේ දේශපාලනයේ තිබුණ යහපත්කම හින්දාම නෙමෙයි ඒගොල්ලොන්ගේ ක්‍රියාකලාප හින්දා අනවශ්‍ය දේවල් ප්‍රචාරය කරන වෙලාවේ අපිට ඒ වගේ රටවල් වල හොඳ දේවල් අපිට මේ විකාශනය කරන්න පුළුවන් ඇත්තටම මම හිතනවා ඒවා ජනමාධ්‍ය වල යුතුයකමක් අපි නාට්‍ය පෙන්වන එකපා කියනවා නෙමෙයි නමුත් අපි දෙනු අපි අඹයාලුව බැලුවා එතනදී ඒ දේවල් අතටත් අපේ හිත තුල වැඳිලා තියෙනවා එහෙම නැත්නම් පරණ සාහිත්‍ය දින නාට්‍ය පෙන්නවා ඒ දේවල් වගේම දැනුත් වෙන නිර්මාණ මීට වැඩිය ළමයිගේ ජීවිත අනාගතයට සෞභාග්‍යයක් ලබා දෙන නාට්‍ය තමයි අපි පෙන්වන්න ඕනේ වැඩසටහන් ක්‍රියාත්මක වෙන්න ඕනේ නමුත් ඒ දේවල් වලින් බැහැර වීමක් මම දකිනවා ඒක මම හිතන ජනමාධ්‍ය පැත්තෙන් කෙරෙන්න ඕන දෙයක් ඊට අමතරව පාසල් වල ගුරුවරු ගුරුවරියන්ට තියෙන ලොකු වගකීමක් දරුවන්ගේ දක්ෂතාවය අඳුර ගන්න දරුවා පත්‍ර පොතට නෙමේ සමහරට කතිකත්වයට දක්ෂ වෙන්න පුළුවන් දරුවෙක් ඒ දරුවන්ගේ දක්ෂතාවය අඳුර ගන්න හොඳම නිෂ භූමිය තමයි පාසල. ඒ දරුවන්ට ඒ තැන දෙන්න ඒකම දෙමව්පියෝ විශාල වශයෙන් මේ ටියුෂන් මුළු වෙලාවම අධ්‍යාපනයට ගත කරන කාලය වෙනුවට දරුවන්ට ගෙදර දොරේ වැඩ කියලා දෙන්න ඒකට අවස්ථාව දෙන්න. කවදාහරි දවසක පසුතැවෙන්න එපා මව දෙමව්පියන්ව වැඩිහිටි නිවාසයකට දැම්මා කියලා ඔබ දරුවන්ට ආදරය කරුණාව ගෙදර ප්‍රායෝගිකව පෙන්වුවේ නැත්තම් දරුවොත් එක ආදරෙන් කෑම වේලක් කන්න වෙලාවක් නැහැ ඒ වෙලාවෙත් පොත බලාගෙන ඉන්නවා අම්මා බට්ටික කවනවා නම් තාත්තා සපතු දෙකේ ලේසෙකට ගහලා පාසල් යවලා මොන තනාතිරමකට ආවත් ඒ දරුවා දන්නේ නැහැ මගේ අතින් මොනවාද සමාජයට වෙන්න ඕන යුතුයකම කියලා. ඒගොල්ලෝ හිතන්නේ අපි බලා තාත්තා බලාපොරොත්තු වුණා අම්මා බලාපොරොත්තු වුණා මාව වෛද්‍යවරයෙක් කරන්න මාව ඉංජිනේරුවෙක් කරන්න මං ඒ තැනට ආවා මගේ කාර්යභාරය ඉවරයි කියලා. එතකොට අර ආදර බැඳීම නැති වුණ හිඳ දෙමව්පියන්ව වැඩිහිටි නිවාසයකට ගිහිල්ලා දායි අන්න ඒ පැත්තේ ව්‍යාපාර ශේෂ්ත්‍ර හොඳ අවස්ථාවක් අලුතෙන් හිතන් ඉන්න ඇයි අනාගතයේදී අවශ්‍යතාවය නම් එනවා. මොකද ඒගොල්ලෝ බැඳීම් ගැන දන්නේ නැති හින්දා. අනිත් කාරණාව තමයි ඇත්තටම රාජ්‍යයක් විදියට විශේෂයෙන් මෙම ආයතනයේ තියෙන ලොකු වගකීමක් මේ ආයතනයේ ස්කිල්ස් ඩෙවලොප්මන්ට් පැත්ත බලනවා නම් අපේ ස්කිල්ස් ඩෙවලොප් කරන්න ඕනේ අපි දකින විවෘතම දේවල් නොවන බව දැන් අපිට සාක්ෂාත් වෙලා තියෙනවානේ. එතකොට ඒව ටික සැඟවිලා තියෙන ඇත්තෙන්ම දිනු කරන්න ඕන ස්කිල්ස් ටික මොනවද කියලා හඳුරගෙන ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළවල් සකසලා ඒකට ප්‍රචාරණයක් දෙන්න ඕනේ. ඒ ප්‍රචාරණය තුළින් කට්ටියව සම්බන්ධ කරගෙන දැන් තියෙනවට වැඩිය කෙටි කාලයක් ඇතුළත යම්කිසි ගමනක් යා යුතුයි. අනිත් එක නන් ට්‍රැඩිෂනල් දැන් කොණ්ඩ කැපීම විලාසිතයි පැත්තනේ කාන්තාවකට. නමුත් ඊට වැඩිය දේවල් කාන්තාවකට කරන්න පුළුවන් කියන එක පොඩි උදාහරණයක් විදියට මට
ප්ලමින් වැඩවලට ඇත්තට මං හිතන්නේ කාන්තාවකට කරන්න පුළුවන් දෙයක්. ගෙදරක ටැප් එකක් කරනවා හදාගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ශේෂ්ත්‍ර වලට කාන්තාවකගේ නැඹුරුතාවය වැඩි කරන්න පුළුවන්. විදේශ රටවල එහෙම තමයි. ඒ කියන්නේ ස්ටුඩන්ට් කෙනෙක් ඇවිල්ලා එක ප්‍රදේශයක මං දන්න ඕස්ට්‍රේලියාවල CFL වලින් LED යනකොට ගෑනු ළමෙක් ඇවිල්ලා ගෙවල් වල බල්බ්ස් ටික මාරු කරගෙන යන්නේ. එතකොට ගෙදරක ටැප් එකක් කැඩුනම ගෑනු දරුවෙක් ඇවිල්ලා ඒ දේ මේ නිවැරදි කරලා යනවා. ඉතින් ඒ ගමන අපිටත් යන්න බැරි නැහැ. ඒකට ඇති වෙලා තියෙනවා බාධක තියෙනවා නම් ගැටලු තියෙනවා නම් ඒ ටික අඳුරගෙන ඒකට විසඳුම් හොයගෙන අරක දිරිගන්වන එක තමයි අපේ යුතුකම වෙන්නේ. ඔබත්ම අපේ ස්තුතිවන්ත වෙනවා නිපුණතා සංවර්ධන අරමුදල මගින් කරන ලද ආරාධනය පිළිගෙන අපිත් එක්ක දැනුම අත්දැකීම් බෙදා හදා ගන්නට මෙහි පැමිණි සුරංගී ගුණවර්ධන මහත්මියට. ඉතින් නිපුණතා සංවර්ධන අරමුදලේ YouTube චැනලේ ඔස්සේ අපි නිතරම ප්‍රචාරණය කරන අපගේ විද්වත් සභාවේ කතිකාවක් තවත් එක් කතිකාවක් ලෙස විවසායකත්වය පිළිබඳ තමයි අද කතා කරේ. ඉතින් අපි අද දවසේ මේ කතිකාව මෙතනින් නිමාවටපත් කරනවා. සම්පත් සීමිතයි, නිර්මාණශීලීත්වය අසීමිතයි කියන තේමාව ඔස්සේ තවත් දවසක මේ වගේ කුසලතාවයන්, නිපුණතාවයන් දියුණු කිරීමට අවශ්‍ය කරන බොහෝ දැනුම් සම්භාරයක් ඔබ වෙත ගෙනෙන්නට අපේක්ෂාවෙන් බොහොමත්ම ස්තුතියි. අයිබෝවන්.